සුබ සන්ධ්‍යාවක්. ගෙවෙනිදා ඔස්සේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම කුෂාණී කෞශල්‍ය. ප්‍රථම නව දහනීය ප්‍රවෘත්ති සිරස්තල වෙත. දුම්රිය වර්ජනය අවසන්. අඩපණවූ සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සියලු දිනාගේ වගකීමක් බව ජනපති පවසයි. දුම්රිය වැඩවර්ජනය අවසන් කෙරුණා. අමාත්‍ය අර්ජුන රණතුංග රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහයන් මහතුරුණු සහ වෘත්තීය සමිති නියෝජිත අතර පැවති සාකච්ඡාවකෙන් පසුයි දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කෙරුණේ. මෙම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරුණු සහ වෘත්තීය සමිති නියෝජිතයන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. වෘත්ති සමිති ලේකම්වරයාගේ වැඩ නැවැත්වීම පිළිබඳවත් දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමා මේ වෙනකොට තමන්ව වෙන ස්ථානයකට මාරු කරන්න කියලා ඉල්ලීමක් කරලා තිනවා. මේකයි අත්‍යවශ්‍ය සේවා ගැසට් එක සම්බන්ධව අපි සාකච්ඡා කරා. එමෙතුමා මේ තුනටම යහපත් ප්‍රතිචාරයක් අපිට ලැබුණා. මේ දේශපාලන අරමුණ මුදුන්පත් කරගන්න දුම්රිය මගින්ව මේ වෙනකොට දැඩි පීඩන ලක් කරලා තියෙන අපේ වෘත්ති සමිති නායකයෝ ඉතාමත් ලැජ්ජයි. දුම්රිය මගින් ලක්ෂ 4කට අධික සංඛ්‍යාවක් මහමගට ඇද දාලා ඉතාමත් සාහසික විදියට ඔවුන්ට පීඩා කරපු දේශපාලනේ අරමුණු කරගත් වෘත්තීය සමිතික ක්‍රියාමාර්ගය සම්බන්ධ පුද්ගලයා විදියට මම හෙළිදරව් වෙනවා මාධ්‍යයට. මේක තමයි කුමන්ත්‍රණය. මොකද්ද කුමන්ත්‍රණය? මම 2004 දුම්රිය එන්ජින් රියදුරු විභාගය සමත් වෙලා මේ කුහක දුම්රිය එන්ජින් රියදුරු සංගමය ලොකොමොටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් යූනියන් කියා ගන්නා සංගමය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී අල්ලගෙන රාජ්‍ය සේවා කොමිෂමේ නියෝග 4ක් පැත්තකට විසි කරනවා. ඒක වැඩ වර්ජනය රජයට පුළුවන් සාර්ථක කරා. නමුත් ඇමතුමා මේ වෙලාවේ ඒගොල්ලන්ට යම්කිසි සහනයක් දීලා අර්ජුන ඇමතුමා බොහොම සුවදව කතා කරා. එතුමා ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඇහුවා. නමුත් ඇමතුමා මම හිතන්නේ මේකට යම්කිසි ක්‍රියාමාර්ගයක් හෙට අනිද්ද වෙනකොට ගනී. ගරු ඇමතුමා යම් නිසි වැඩ පිළිවෙලක් ගන්නවා කියලා පොරොන්දු වුණා. ඉතින් ඇමතුමා ඒ පොරොන්දු අපි පිළිගන්නවා. යම් කෙනෙක් සාමාන්‍යයෙන් වැඩ වර්ජනය කරනකොට අඩුම ගානේ පැය 24ක දැනුම් දීමක් කරන්න ඕනේ. එහෙම නැතුව එක පාටම කරවෙකින් විශාල වශයෙන් මහ ජනතාවට ලොකු අසහන තත්යකට පත් වෙන්න සිදු වුණා. මේ වැඩවර්ජනේ මූලිකත්වය වෙලා තිබුණේ එක පුද්ගලයෙක්ගේ ප්‍රශ්නයක් හින්දා. ඉතින් ඒක මම එකක වෙන්නේ නැති ප්‍රශ්නයක්. එක තීරණයකට ආවා. ඇවිල්ලා මේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න පුළුවන් වුණා. පාස්කු විරදා ප්‍රහාරයෙන් අකර්මණ්‍ය වූ සංචාරක හා ඊට අනුපත් ක්ෂේත්‍රවල ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන වැඩපිළිවෙල විධිවත්ව සහ කාර්යක්ෂමව ක්‍රියාවට නැන්වීමට කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපතිතුමා අවධාරණය කළා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සංගමයේ නියෝජිත පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සංගමයේ නියෝජිතින් සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡාව පැවැත්ුණේ ජනාධිපති කාර්යාලයේදී. සංචාරක ව්‍යාපාරයට බලපාන කරුණු බදු වර්ග ගණනාවක් හේතුවෙන් මුහුණ දීමට සිදු ඇති අසීරුතා සහ පෞද්ගලික මූල්‍ය සමාගම්වල හැසිරීම ඇතුළු ගැටලු ගණනාවක් මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් වුණා. සංචාරක ක්ෂේත්‍රයේ ඍජුව සහ වක්‍රව 250,000කට යා මේ රැකියාවේ නිරත වෙනවා. එතකොට ඒගොල්ලන්ට මොකද වෙන්නේ? මහ බැංකුව නිර්දේශ කළා තියෙනවා මේ සහන දෙන්න කියලා. සමහර බැංකු සහ මූල්‍ය ආයතන ඒක පිළිගන්නේ නැහැ. සමහර ලැබුණ නැහැ කියනවා. ඒ නිර්දේශ 7-5කටවත් ඒගොල්ලෝ මායිම් කරන්නේ නැහැ. අපිට අන්තවාදීන් ගැහුවට වැඩිය හිත් වේදනාවක් අපිට ඇති වෙලා තියෙනවා මේ බැංකු කළමනාකරුව අපිට මේ කරපු දේ ගැන. ඊට 11ක පමණ බදු ප්‍රතිශතයක් දැනට ආනයනික දව සඳහා එකතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ආනයනික බදු නැහැ අනිවාර්යෙන් ඒක අපි රජෙන් කියන්න ඕනේ නැහැ මොකද අප්‍රේල් 21 සිද්ධියෙන් ඇතිවෙච්ච තත්ත්වය මත සංචාරක ව්‍යාපාරයට සහ ඊට සම්බන්ධ අනිකුත් ව්‍යාපාරික ක්ෂේත්‍රයට යම් සහන දෙන්නම ඕනේ
නැත්නම් ගොඩ ගන්න බෑ හෝටල් හුඟක් වහලා තියෙනවා ව්‍යාපාරික ආයතන වල හුඟක් ප්‍රශ්න තියෙනවා අපි අමාත්‍ය මණ්ඩලෙත් මේ ගැන සාකච්ඡා කළා යම් යම් සහන දී යුතුයි කියන එක මට පෙනී යනවා ගත්ත තීන්දුව తీරන තිබෙනවා නමුත් පහලින් ක්‍රියාත්මක වෙන්නේ නැති තත්ත්වයක් එතකොට ඒත් එක්කම ආනයන දැව පිළිබඳව ප්‍රශ්නේ ඊළඟට සංචාරක ව්‍යාපාරයට බලපාන කරුණු එතකොට විශේෂයෙන්ම බදු වර්ග 10ක් 11ක් නිසා ඒ පිළිබඳව ඇති වෙලා තිබෙන තත්වය පුජ්‍යලික මුල්ලේ සමාගම් වල හැසිරීම අපිට පෙනියනවා ප්‍රශ්න ගණනාවක් තිබෙනවා දැන් එක පැත්තකින් මේ අද සාකච්ඡාව තුලත් ප්‍රතිඵලයක මුදල් අමාත්‍යාංශයත් මහා බැංකුවත් යම් යම් තීන්දුව తీරන ඉක්මන් කරાવી සමහර තීන්දු ගණීවි එමැති අනුකාරක සභාවයි තමුන්නාංශලගේ මේ තියෙන ප්‍රශ්න ටිකයි අපි වෙනම සාකච්ඡා කරන්න ගන්නවා මේ ඉදිරි දවස් දෙක තුනේ මේ ගැන ඉක්මනින්ම වැඩපිළිවෙලක් ගන්නවා 21 වන ශතවර්ෂයේ අභියෝග ජයගනිමින් තාක්ෂණයට මුහුණ දී හැකි පරපුරක් බිහි කිරීම සඳහා අධ්‍යාපනය නවීකරණයට ලක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දිවෙනපුරා පාසල් ගොඩනැගිලි 250ක් විවෘත කිරීමේ ජාතික මහෝත්සවයට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පෙර අදනිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී උත්සවය පැවැතුණේ. සදා කරමින් කමට ලොව කෙනවිත් ළඟම පාසල හොඳම පාසල මෙරට ඉතිහාසයේ පාසල් සංවර්ධනයේ වෙනුවෙන් හඳුන්වා දී ඇති දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස ක්‍රියාවට නැංවෙන ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි ලබා දීම සිදු කෙරුණේ දිවිනුපුරා පාසල් ගොඩනැගිලි 250ක් විවෘත කිරීම මේ යටතේ සිදු කෙරුණා මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ සංවර්ධන ව්‍යාපෘති 200ක් එකවර විවෘත කිරීම සිදු වූයේ පසුගිය මාර්තු මාසයේදී අද ක්‍රියාත්මක වුණේ එහි දෙවන අදියරයි දෙවන අදියරේ ඉදිකිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 4500ක් පෙරාදිනිය ජාතික අධ්‍යාපන පීඨයේ වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති දෙවන අදියරේ සමරුපලකේ නිරාවරණය කිරීම සඳහා එක්ුණා මෙයටතේ නව ශ්‍රවණාගාරය සුහුරු පන්ති කාමර දේශන ශාලා ආදී විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා පෙරාදිනිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නාපලයක් රෝපණය කිරීමටද අග්‍රාමාත්‍යවරයා මෙහිදී එක්ුණා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන්. රණසිංහ මහතා පැමිණි සියලු දෙනා පිළිගත්තා මැති අමතිරුන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා 2015 අපි ඇති කරගත් අපේ රාජ්‍ය පාලනය තුළ මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් සඵල කරන්න මේ රට ශීඝ්‍රයෙන් දියුණු කරන්නට අපේ රජය කටයුතු කරන අවස්ථාවලදී විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල සේවාවක් සැලසෙනවා කියන එක මම අමතකයෙන් කියවන්නේ නැහැ 2015 ට පෙර මේ රටේ අධ්‍යාපනයට වෙන්නුන මුදලට වඩා සිය ගුණයකින් මුදල් වැඩි කරමින් මේ ක්ෂේත්‍රය දියුණු කරන්නට කටයුතු කරනවා කියන එක අපි දකිනවා අපේ දරුවන්ගේ ගුණ නැන බලේ සපුරන්නට කරන කාර්යයන්ට ශක්තිය ලබා දීම වර්තමාන ජීවත් වෙන අපේ වගකීම යුතුයකම කියලා මම මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා අනාගතයේ තියෙන අධ්‍යාපනය තුළින් දැනුම තුළින් අපේ රට දියුණු වෙන නම් අපේ රට දැනුමේ කේන්ද්‍රස්ථානයක් වෙන්න ඕන මා උසස් අධ්‍යාපන ඇමතිවරයාව සිටියේදී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තාක්ෂණික පීඨ පහක් ආරම්භ කෙරුවා ඒක මේ අවුරුද්දේදී වර්තමාන අමාත්‍ය ලකී ජයවර්ධන මැතිතුමත් තවත් දුරට ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ රජයේ විශ්වවිද්‍යාලවල නේවාසික ප්‍රශ්න සද්ධාටම විසඳුවා. මම හිතන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලාංකීය අනනතාවය බිහි කිරීම සඳහා ක්‍රමක්‍රමයෙන් පරිවර්තනය වෙන්න ඕන. මෙවැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් මම හිතන්නේ ක්‍රියාත්මක වෙලා නැහැ කවදාවත්. මහවැලි ව්‍යාපාරයට වඩා වූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්. මට මතකයි 2015 අපේ නව රජයේ බලයට පත් වෙද්දී මේ රටේ පාසය 10000න් විදුලිය තිබ්බේ 160කට පමණයි. අද 198කට විදුලිය තියෙනවා මේ රටේ පාසල්වල. විද්‍යාගාර 3000ක් ලබා දීලා තියෙනවා. විශාල භෞතික සම්පත් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. භෞතික සම්පත් පමණක් නොවේ මානව සම්පතත් අපි මේ ව්‍යාපෘති අර්ථය අපි ලබා දීලා තියෙනවා. අද බලන්න නවීන තාක්ෂණයත් එක්ක අධ්‍යාපනය මුසු කරමින් යනවා. මේ වෙනකොට ඩිජිටල් පන්ති කාමර සහිත පාසල් 600කට වැඩි ප්‍රමාණයක් අපි ලබා දීලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ එදා නොකරපු විශාල වැඩ කොටසක් අද අධ්‍යාපනයේ මේ පහුගිය කාලය තුල සිද්ධ වුණා කියලා කියන්න ඕනේ. අපි නව අධ්‍යාපන පනතක් එළි දක්වනවා. මේ නව අධ්‍යාපන පනත එළි දක්වුනාම මේ රටේ සියලුම අධ්‍යාපනයේ ප්‍රශ්නවලට විසඳුම් ඒ පනත තුල අපි ගැප් කරලා තියෙනවා කියලා කියන්න ඕනේ. අනතුරු උත්සව සභාව ඇමතුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. ඇමතුමාමට කිව්වා පේරාදෙණියත් අපි දැන් ජාතික පාසලක් ආරම්භ කරනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ ඉල්ලීම අනුව එත් මෙතන අද අපි දැක්කේ වයිට් බෝඩ් එක නැහැ බ්ලැක් බෝඩ් එක නැහැ ගල් ඇල්ල නැහැ ස්ලේට් එක පුස්කොළ පොත් නැහැ
අර තීන්තවල දාලා ලියන පෑන නෑ තීන්ත පුරවලා ලියන පෑන නෑ 21 වෙනි සතවර්ෂයේ කාමරයකට යන්නේ ඒත් මේ නවීකරණයේ කොටසක් අද අපි ඉන්නේ අධ්‍යාපනයේ නවීකරණයට වමනා ගුරු පුහුණුව ආරම්භ කරන ආයතනකයි කියලා මම කියන්න කැමතියි අපේ අධ්‍යාපනය 21 වෙනි සතවර්ෂයට ගෙනියන්න ඕනේ මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිහා බලනවා නම් මන් දන්නේ හිතුවද කියලා 20 60 20 70 වෙනකම් විතර ජීවත් වෙනවා කොහොම ලෝකෙක දින්නේ එක්සයිස් පොත්වල ඉන්දියන ලෝකෙකද අන්න ඒකට අපි අද ලෑස්ති වෙන්න ඕනේ 2015 දී බාර ගන්නකොට නුපුහුණු ගොරෝරු විශාල ගානක් හිටියා දැන් ඒ සියලු දෙනාම පුහුණු කළා තව විධිමත් පුහුණුවක් දෙන්න තියෙනවා තව 5000කට විතරයි එහෙනම් මම කියන්න කැමති දකුණු ආසියාවේ සම්පූර්ණ පුහුණු ගොරෝරු ඉන්න එකම රට ශ්‍රී ලංකාව කියලා අපි කියන්න කැමති සියලු දෙනාටම අවුරුදු 13ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම අද ජීවිතය සාර්ථක වෙනවා නම් අවුරුදු 13ක අධ්‍යාපනය තිබෙන්න ඕනේ නමුත් මමත් පිළිගන්නවා හැම එක්කෙනෙක්ටම විශ්වවිද්‍යාලයට යන විෂයන් වලින් සමත් වෙන්න බැහැ Taman දක්ෂ වෙනත් විෂයන් තියෙනවා දැන් බලන්න අපේ ක්‍රිකට් කණ්ඩායම විශ්වවිද්‍යාලයට නොයන්න පුළුවන් ක්‍රිකට් ගහනවා මේ සැරේ අඩුවන් ඉංගලන්තෙත් පැරද්දුවා නටන්න දක්ෂ නම් නටන්න චිත්‍ර ශිල්පියර දක්ෂ නම් චිත්‍ර ශිල්පය කරන්න ක්‍රීඩාවට දක්ෂ නම් ක්‍රීඩාවෙන්න මේ පාසලේ ඉඳගෙන තමන්ගේ ජීවිතය හදන්න කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඊළඟ වැඩසටහන මේ අවුරුද්දේ ආරම්භ කරන්නේ උසස් පෙළ පන්ති වලට හැම විද්‍යාලෙම උසස් පෙළ පන්ති වලට කම්පියුටර් ටැබ් යන්ත්‍ර ලැබලා දෙනවා කියලා මං කියන්න කැමතියි හැම උසස් පෙළ පාසලෙටම විද්‍යා ගුරුවරු සපයලා දෙන්න. ඒක 1C පාසල් නෑ. ඔක්කොම 1AB පාසල්. හැම පාසලෙම විද්‍යාව උගන්වන්න. ඒකම තියෙනවා ඉංග්‍රීසි ගුරුවරුත් ලබලා දෙන්න. ඉංග්‍රීසි ගුරුවරුත් ලබලා දෙනවා වාගේම අනෙක් විදේශ භාෂා උගන්වන්නත් විශේෂයෙන්ම අපි ඒ අවස්ථාව ලබලා දෙනවා. ගුරු විද්‍යායතනවලට, ගුරු මධ්‍යස්ථානවලට ලැප්ටොප් සහ මුද්‍රණ යන්ත්‍ර ලබා දීම සිදු කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍යවරයාට සමරුතිලිනයක් පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. MHA හලීම් රාජමාත්‍ය විජේකලා මහේශ්වරන් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර පාසල් ගොඩනැගිලි 250ක් විවෘත කිරීමේ මෙම ජාතික මහෝත්සවයට සමගාමීව දෙවැනි සෑම පළාතකම උත්සව සංවිධානය කර තිබුණා. බස්නාහිර පළාත් උත්සවයේ කොටහේන කුමාර විදුහලේදී පැවැත්ුණේ අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සම්පත් වලින් අවම තත්වයකට පත්ව තිබූ පාසලක් ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ යටතේ පිට ලැබුණා ඒ තුල වඩා විශාල ප්‍රතිලාභයක් සමාජගත වෙනවයි කියන එක මගේ විශ්වාසය අපේ පාසලේ ගණිතාගාරයක් විද්‍යාගාරයක් වගේම සියලු සැපවත්කම් තියෙන පන්ති කාමරයක් සංගීත කාමරයක් හමු වී තිබෙනවා සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව ජයන්ති මහාවිද්‍යාලයේ ඉදිකල පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ එක්සත් ජාතික පක්ෂ කොළොන්නාව ආසන සංවිධායක පී අබේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සබරගමුව පළාතේම පාසල් අතර විශිෂ්ටම පාසල වෙන්න අපිට මේ ලබා දෙන භෞතික සම්පත් උපයෝග කරගෙන අපි සූදානම් වෙනවා මේ ගොඩනැගිලි අපිට කාලයක් තිස්සේ අපිට අවශ්‍යව තිබුණ දෙයක් මේ වගේ දේවල් ලබා දීලා අපේ පාසලේ ශිෂ්‍යයවන්ගේ අධ්‍යාපනය උසස් තැනකට ගැනීමට කටයුතු කරනවාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ අතර මධ්‍යම පළාත් උත්සවයේ මහනුවර බදුදීන් මහමුත් බාලිකා විද්‍යාලයේදී පැවැත්තුණා එහි පාසල් ගොඩනැගිල්ල සිසු අයිතිරපත් කළේ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතායි. අද අපි ඇවිල්ලා සතුටින් අපේ අධ්‍යාපන කටයුතු නිදහසේ කරගෙන යන අපිට අවස්ථාවක් ලැබිලා තිනවා රජයෙන් අපිට හදලා දුන මේ ගොඩනැගිල්ල හින්දා. We express our utmost gratitude towards the government for providing this chance for life. වයඹ පළාත් උත්සවයේ පුත්තලම හින්දු විද්‍යාලයේදී පැවැත්ුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටා අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සුධර්ම මහාවිද්‍යාලයේදී දකුණු පළාත් උත්සවය පැවැත්ුණා. ඒ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ පාසලට
දහතුන් වසරක අධ්‍යාපනයේ යටතේ නව ගොඩනැගිල්ලක් ලැබිලා තියෙනවා දෙමහල් ගොඩනැගිල්ලක්. ඉතින් මේ යටතේ අපිට පුළුවන් අපේ සාමාන්‍ය පෙළ අසමත් වෙලා සමාජයට එකතු වෙන ඉන්න දරුවන්ට අනාගතේ සාර්ථක කරගන්න වසර දෙකක හොඳ වෘත්ති අධ්‍යාපනයක් දෙන්න. අපේ අනාගත අභියෝග ජය ගැනීමට අනාගතේ සාර්ථක කර ගැනීමට අපේ පාසලට මෙවැනි තාක්ෂණික ගොඩනැගිල්ලක් ඉදිරිපත් පිළිබඳව අපි බෙහෙවින් සතුටටපත් වෙනවා. උතුරු පළාත් උත්සවයේ සංවිධානය කර තිබුණේ මුලතිව් ඔඩ්ඩු සුඩාන් මහවිද්‍යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්තිනී ස්කන්දරාජා මහත්මියගේ මූලිකත්වයෙන් එහි ගොඩනැගිලි සිසු අයිතියට පත් කෙරුණා. මේරම් පින්නගිය පාඨශාලාව ළඟ තුමෝ පාඨශාලාවලක උදව්කල් වළංගවදාක ගෞරව පාර්ලිමේන්තු ඔරිපෙන රේයිදුල්ලා අදවගේ මේරම් මුනුරමාක අද උදව්වින ශේධ දරම්බඩියන් ක නැගෙනහිර පළාත් උත්සවයේ ත්‍රිකුණාමලයේ කින්යා මීරානගර මුස්ලිම් විද්‍යාලයේදී පැවැත්ුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එස් ෆෞසික් මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදවැඩේ නංග වේලකලා ඉරඳා පුදුසා බිල්ඩින් නන්දදගහ අරසංගතෙත්කම් පාර්ලිමේන්තුවේ නන්දේ දරිතු කරු. වේලකල ඉන්නදල නෙරේ කෂ්ටපටවන එංගලක ඉප බිල්ඩින් තන්දිරිචංග ಅದಕ್ಕೆ නන්දි සල්රෝ. තුරුමෙද පළාත් උත්සවයේ මෙදවච්චිය කිරිගල්වැව විද්‍යාලයේදී අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. අපි රජයට ස්තුතිවන්ත වෙනවා මේ තරම් සම්පත් ලබා දීලා විද්‍යාලය අලංකාරව මේ තත්ත්වයට ගොඩ ගැනීම සම්බන්ධව. අපට ඉස්සර පන්ති කාමර තිබ්බේ නැහැ. ගොඩනැගිලි තුනක් හදලා දුන්නා. ඒ ගොඩනැගිලි තුන හදලා දුන්නු වාමලට ගොඩක් ස්තුති කරනවා. සුරින්දුනි කතරගම රකිමු සමකිදම තේමා කරගෙනමින් පැවැත්වෙන කතරගම ඇසළ මංගල්‍යයේ දෙවන දිනය අදයි. එහි සියලු තොරතුරු ITN මාධ්‍ය ජාලය ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා. අද රාත්‍රියේද පෙරහැර විදු සංචාරය කිරීමට සියල්ල සූදානම්. මේ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන්නේ එහි සිටින අප නියෝජිත චරිත ධනංජය. කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය සුරින්දුනි කතරගම 2019 රකිණිමු සමගිදම යන තේමාව යටතේ දෙවැනි දවසටත් වීදි සංචාරය කිරීමට අපේ පාරම්පරික කපු මහතුරුන් විසින් අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා මේ වෙනකොටත්. ඉතින් අපි ආරාධනා කරනවා ලක්වාසී සියලු දෙනාට රුහුණුමා කතරගම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට මේ වෙලා සුදු වතින් සැරසිලා රුහුණුමා කතරගම දේවාලයට පැමිණෙනකොට ප්ලාස්ටික් පොලිතින් රැගෙන එන්නේ නැතුව කතරගම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණෙන්න කියලා. මේ කතරගම පුණ්‍ය භූමිය මේ මොහොත වන විට සියලු බැතිමතුන්ගෙන් පිරි ඉතිරි ගොස් අවසන්. ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන ඇසළ පෙරහැර අද දිනේදී වීදි සංචාරය කරන්නටයි මේ සියලු කටයුතු සූදානම් කරමින් පවතින්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ සංහිඳියාවේ කේන්ද්‍රස්ථානයේ විදිහට සංහිඳියාවේ පුණ්‍ය භූමිය විදිහට මේ කතරගම පුණ්‍ය භූමිය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. අද දිනේදී පෙරහැර වීදි සංචාරය කරන්නට මේ වෙන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ චාරිත්‍ර වාරිත්‍ර ඒ නැකත් චාරිත්‍ර සියල්ලට අනුව තමයි පෙරහැර වීදි සංචාරය කිරීම සිදු කරනු ලබන්නේ. විශේෂයෙන්ම අද දිනේදී පෙරහැර ගමන් කිරීමේහි මාර්ගයේ වෙනසක් තිබෙනවා. පෙරහැර පිට වීදියෙන් තමයි අද දිනේදී පළමුව ගමන් කරන්නේ. ඉන් අනතුරුව වල්ලිමාතා කෝවිල දක්වා ගමන් කරනවා. එහිදී ඒ චාරිත්‍ර වාරිත්‍ර සිදු කිරීමෙන් අනතුරුව මේ පෙරහැර ප්‍රධාන වීදිය ඔස්සේ ඒ මහා දේවාලය වෙත ගමන් කිරීමට නැත්නම් ඒ දේව දෙවියන් ගමන් කිරීමට නැත්නම් වැඩම කරවීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ දෙස් විදෙස් ආකර්ෂණයේ දිනාගත්තු පුණ්‍ය භූමියක් විදිහට අපේ චාරිත්‍ර වාරිත්‍ර අපේ සංස්කෘතිය ඒ සියල්ල විදහා දක්වන අපූර්ව පෙරහරක් ඔබට දැක බලා ගැනීමේ හැකියාව පවතිනවා. ලබන 17 වනදා දිය කැපීමේ මංගල්‍ය දක්වා ඒ සියලු තොරතුරු ITN ඔස්සේ ඔබ වෙත ගෙනින්ච අපි සූදානමින් වග බොහොම සතුටින් දනු දෙනවා. ඇමරිකා එක්සත් ජනපදයට හෝ වෙනත් කිසිදු රටකට මෙරට තුල කදවුරු බැඳීමට ඉඩ නොතබන බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් රජයට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඒකාබද්ධ විපක්ෂයත් ඒ වගේම යම් පිරිසක් විසින් මේ රජයට අලුත් චෝදනාවක් මැන්නගෙන තිබෙනවා ඒ තමයි ඇමරිකානු යුද හමුදාවට මේ රට තුලට එන්නටත් මේ රට තුල කඳුර බඳින්නත් දැන් අපි හොර ගිවිසුමක් අස්සම් කරන්නට එළඹලා තියෙනවා කියලා. ඉතින් මේක මම තරේ ප්‍රතික්ෂේප කරනවා. අපි කිසිසේත්ම ඇමරිකානු රජයත් සමග මෙවැනි ගිවිසුමකට අස්සම් කරන්න අපි සූදානම් නැහැ. අපි අස්සම් කළත් නැහැ. ඇමරිකානු රජයට පමණක් නෙවෙයි වෙනත් ඕනෑම රටකට මේ රට තුල ඇවිල්ලා කඳුර බඳින්න අපි ඉඩ දෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ කියන්නට අවශ්‍යයි මේ රටේ ජාතික ආරක්ෂාවට කිසිම බලපෑමක් කරන්නටවත් මේ රටට අවාසිදායක ගිවිසුමක් අස්සම් කරන්න මේ රජය කිසිසේත්ම සූදානම් නැහැ. ගිවිසුමක් අස්සම් කරනවා නම් ඒ ගිවිසුම අස්සම් කරන්නේ මේ රටේ ජනාධිපති නැත්නම් එතුමාගේ උපදෙස් අනුව ආරක්ෂක ලේකම්තුමා තමයි මෙවැනි ගිවිසුම අස්සම් කරනවා නම් අස්සම් කරන්නේ. මේ අවාසිදායක ගිවිසුම අස්සම් කරන්න අපිට කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ. අතරංගුවට ගෙන සිටින මාකදුරේ මදුෂ්කෙන් ඔහු සිදු කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තොරතුරු හෙළි කළා. සමරසිංහ ආරච්චිලාගේ මදුෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මදුෂ් ඔහු ඩුබායි වල සැඟවී සිටමින් මෙරට තුල මෙහෙයවපු අපරාධ හතරක් පිළිබඳව මේවන විට විමර්ශන සිදු වෙනවා. ඒ අපරාධ හතර වෙන්නේ 2017 පෙබරවාරි 27 වෙනිදා කලුතර උතුර එතන මඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීම. ඒ බන්ධනාගාර බස් රථයට වෙඩි තබා බන්ධනාගාර නිලධාරීන් දෙකක් සහ රැඳවියන් පහක් ඝාතනය කර තවත් බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය පිළිබඳව. දෙවෙනි අපරාධය තමයි 2017 5/9 වන දින පිළියන්දල නගරයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තබා පොලිස් නිලධාරියෙකු ඇතුළු ජීවිතක්ෂයට පත් කිරීම සහ තවත් පොලිස් නිලධාරීන් දෙකකට සහ තවත් පුද්ගලයන් හතරකට තුවාල සිදු කිරීම. තුවාල සිදු සම්පූර්ණ ගණන 6ක් වෙනවා. තුන්වෙනි සිද්ධිය තමයි 2018 මාර්තු 6 වෙනි දින හෝ ඊට ආසන්න දිනයකදී අඟුණුකොළ පැලැස්ස ප්‍රදේශයේදී පණ්ඩිතගේ ශාන්ත කුමාර නොහොත් කොස්මල්ලි යන අයට වෙඩි තබා ඝාතනය කර පසුව ඔහුගේ හිස කොටස අලුත්කඩේ ප්‍රදේශයේ තබා යෑමේ ඒ අපරාධය සම්බන්ධයෙන් සහ හතරවෙනියට 2018 නොවැම්බර් 5 වන දින මහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී සිදුවුණු දියමන්තිය කොල්ල කෑමේ සිද්ධිය කියන මෙන්න මේ අපරාධ හතර පිළිබඳව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මදුෂ් සම්බන්ධයෙන් විමර්ශන සිදු වෙනවා. ඩුබායි වල සැඟවී සිටමින් තමයි මේ අපරාධ ඔහු මෙහෙයවා තිබුණේ. මේ විමර්ශණයට වැදගත් වෙන්නේ මදුෂ් සමග යම්කිසි පුද්ගලයෙක් අපරාධ සිදු කිරීමට සම්බන්ධතාවයක් දක්වලා තියෙනවද ඔහුට සහාය දීලා තියෙනවද කියන කාරණේ. එසේ නැත්නම් මදුෂ් සමග යම්කිසි පුද්ගලයෙක් මද්ද්‍රව්‍ය ජාවාරම සඳහා සම්බන්ධ වෙලා තිබෙනවාද ඒ සඳහා සහාය දීලා තියෙනවාද කියන කාරණේ මා ඒ සඳහන් කරපු කරුණු දෙක සම්බන්ධයෙන්ම ප්‍රසිද්ධ කිසියෙකු පිළිබඳව කරුණු අනාවරණය වෙලා නැහැ. අක්මීමන පොලිස් සසමේ මානවිල උපනන්ද කනිෂ්ඨ විද්‍යාලය කියන විද්‍යාලයේ ආරක්ෂාව සඳහා යුද හමුදා සෙබළුන් දෙදෙනෙක් රාජකාරිය යොදවා තිබුණා. අද දහවල් 12:05 පමණ මේ සිද්ධිය සිදු වෙන්නේ. එහිදී ඒ විදුහලේ ගේට්ටු දෙකෙන් එක් ගේට්ටුවකින් විදුහලට බලෙන් ඇතුල් වීමට පැමිණි බව කියන පුද්ගලයා. මේ ගේට්ටුව අසල රාජකාරිය යෙදී සිටි යුද හමුදා සෙබළාත් සමග බහින් බස් වීමක් සිදු වී තිබෙන බවට වාර්තා වෙනවා. එම හමුදා සෙබළා පොලිසියට ලබා දී තිබෙන ප්‍රකාශයට අනුව ඒ අදාළ තැනැත්තා මේ හමුදා සෙබළාගේ රාජකාරී ගිනි අවිය උදුරා ගැනීමට තැත් කරන අවස්ථාවේදී හමුදා සෙබළා විසින් ඒ අදාළ පුද්ගලයාට වෙඩි තැබීමක් සිදු කර තිබුණා. තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත් වී තිබුණා. යක්මීමන පොලිස් අසමේම පිලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක් වුණු කළුතොටගේ උදය ප්‍රදීප් කුමාර නැමැති පුද්ගලයෙක් ඔහුගේ දරුවන් තිදෙනා මෙම පාසලේ අධ්‍යාපනය ලබන බවට අනාවරණය වුණා. මේ පිළිබඳව අක්මීමන පොලිසිය විමර්ශන ආරම්භ කළා. මේ යුද හමුදා සෙබළාව ඒ අදාළ රාජකාරී අවියද සමග අත්අඩංගුවට ගැනීමට සිදු වුණා. මහබැංකු සිද්ධියේදී අගමැතිවරයාගේ වගකීම ගැන ප්‍රශ්න කළ ඒකාබද්ධ විපක්ෂය පාස්කු දින ප්‍රහාරයේ වගකීම ජනාධිපතිතුමාට ඇති පවකීමට මැලිවන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා ප්‍රශ්න කරනවා. ITN වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. මහ බැංකුවේ ඇතිවෙච්ච ඒ සිදුවීමත් එක්කම ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න නායකයෝ එල්ල කළා. මහ බැංකුවේ අධිපතිතුමාව පත්කලේ අග්‍රාමාත්‍යවරයා හින්දා මහ බැංකුවේ අධිපතිතුමාගේ වගකීම අගමැතිතුමා බාර ගන්න ඕනේ. ඒ හින්දා අගමැතිතුමා ඉල්ලා අස්වෙන්න ඕනේ. කිරගෙදරට යවන්න ඕනේ. අගමැතිතුමා
කාරණාවක් දඬු කඳේ ගහන්න ඕනේ කියන එක තමයි එදා ඒකාබද්ධ කණ්ඩායමේ ඉන්න උදවිය කෑගෙව්වේ. දැන් ආරක්ෂක ලේකම්තුමාව පත් කරපු ජනාධිපතිතුමා මේකට වග කියන්න ඕනේ නැද්ද? එතකොට ඇයි මේක ගැන අද විපක්ෂයේ නිහඬව ඉන්නේ? ආරක්ෂක ලේකම්තුමාව පත් කරේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමාත් එහෙමනම් මේකට වග කියන්න ඕනේ කියන හඬ විපක්ෂය තුලින් එන්නේ නැහැ. අද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු ප්‍රවෘත්ති සාකච්ඡාවලදී පළ කරන්නේ කිලින්ම මේක ආරක්ෂක ලේකම්තුමාටයි පොලිස්පතිතුමාටයි බාර දීලා ජනාධිපතිතුමාව බේරා ගැනීමේ මේයුමක් අද දියත් වෙනවා. ඒක දියත් වෙන්නේ මොකක් හින්දවත් නෙමෙයි. අද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න උදවිය ජනාධිපතිතුමාත් එක්ක තියෙනවා දේශපාලන එකඟත්වය. මේ දේශපාලන එකඟත්වය තමයි ජනාධිපතිතුමා මේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට තියෙන දෝෂණ මුදල් අවභාවිතා කරපු පිළිබඳ චෝදනා. ඒ සියලු දේවල් වලින් ජනාධිපතිතුමා මොවුන්ව ආරක්ෂා කරනවා. ඒ ආරක්ෂා කරන හින්දා මොවුන් ඒකට කෘතගුණ සැලකීම සඳහා මොවුනුත් ජනාධිපතිතුමාව ද ආරක්ෂා කරමින් තමයි අද මේගොල්ලෝ කතා කරන්නේ. තම දර්ශනය විශ්වාස කර ජනතාව ඊට ශක්තිය ලබා දෙන්නේ නම් කිසිදු රාජ්‍ය නායකයෙකු ඊට නොකළ සේවාවක් ජනතාව වෙනුවෙන් ඊට කිරීමට තමා සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 2012 වන ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට සූර්ය වැව වැදි වැව ඉදි කළ සඳහසගම උදාගම්මානයේ ජනතා අයිතියට අද පත් කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස 24කින් සමන්විත එම ගම්මානය සියලු යටිතල පහසුකම් වලින් සමන්විතයි. එය ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව තවත් ප්‍රජා වැඩසටහන් රැසක්ද සංවිධාන කර තිබුණා. දැන් මගෙන් කවුරු හරි ඇහුවොත් දිව්‍ය ලෝකේ මොකද්ද කියලා. මගේ නම් දිව්‍ය ලෝකය තමුන්නාන්සලත් එක්ක එකට ඉදි. ගමක් විවෘත කරන්නට එනකොට ජනතාව අතරට යන එක ඒක මගේ දිව්‍ය ලෝකය. ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න යනකොට ඒක මගේ දිව්‍ය ලෝකය. උපලාගෙන් ඡන්දය අරගෙන දූෂණය ඉහ වහා යවලා ඩොලර් කුට්ටි පිටින් හොරගම් කරලා ඔන්න ඔතන තමයි අපාය තියෙන්නේ. දැන් මම ඔබලට කියන්න කැමතියි කරුණා කරලා අපායේ දිව්‍ය ලෝකේ වෙනස හොඳට හඳුනා ගන්න. ක්‍රීඩාපටිය උණුසුම දැන් එක්දින ක්‍රිකට් ලෝකසලාන තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩලු 6ක් දැවී ලකුණු 311ක් රැස් කරා. මේ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන්නේ එංගලන්තයේ සිටින අප නියෝජිත හසිත අකලංක දයාලගේ. एक दिन क्रिकेट लोकसलान तरंगावलिये बटेर इंदिया कुदेव कांडे महा अफगानिस्तान कांडे मतर तरंगे मेवनीटे लीड्स क्रिकेट क्रीडापीटी दी पैतनवा लोक कुसलान क्रिकेट तरंगावलिये 42 तरंगे मेयाई ලීඩ්ස් පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනාගත් බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 21ක දී බිඳ වැටුණා. ක්‍රිස් ගේල්ට ලබාගත හැකි වූයේ ලකුණු 7ක් පමණයි. ෂයි හෝප් ලකුණු 77ක් ලබා ගත්තා. එවින් ලුවිස් ලකුණු 58යි. අනතුරුව පිටියට පිවිසි නිකලස් පූරන් ජේසන් හෝල්ඩර් සමග එක්ව ඉනිම ගුඩ නැගීමට කටයුතු කළා. බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ නවවන ස්ථානයේත් අෆ්ගනිස්තානයේ සටහනේ අවසන් ස්ථානයේත් පසු වෙනවා. එංගලන්තයෙන් සමු ගන්නවා ITN ප්‍රවෘත්තිංශය වෙනුවෙන් වරුණ ලක්මාල් සමගින් මම හසිත අකලංක දයාලගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන්. සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk